මහා සංඝයා වහන්සේගෙන් අවසරයි. පූජක උතුමනි, එවැගේම සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ප්‍රමුඛ, සියලුම පක්ෂ නායකවරුනි, අශෝක අබේසිංහ මැතිතුමා ප්‍රමුඛ, සියලුම සහෝදර මන්ත්‍රීවරුනි, හිටපු ඇමතිවරුනි, හිටපු මන්ත්‍රීවරුනි, පළාත් සභා, පළාත් පාලන ආයතන නියෝජනය කරන සහෝදර ජනතා නියෝජිතවරුනි, අපේ දයාරත්නායක මැතිතුමා, මහේෂ් සේනානායක මැතිතුමා ඇතුළු අපේ හමුදාපතිවරුන්, ප්‍රධාන සම්භාවනීය ආරාධිත මුත්තනි, ඇතුගල් පුරවරය වටකොට සිටින කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආදරණීය සහෝදර සහෝදරයනි, මිත්‍රවරුනි, අද අපි මේ පවත්වන්නේ ඊයේ නාම යෝජනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඓතිහාසික පළමු ජන රැලිය. සජිත් ප්‍රේමදාස මැතිතුමා අද උදේ දළදා වහන්සේ වැඳලා හා හා පුරා කියලා එන්න තීන්දු කරේ මේ ඓතිහාසික තමනාසලගේ පූජනීය භූමිය ඇතුගල් පුරවරයට. ඒක ඔබට අභිමානයක්, ඒක ඔබට ගෞරවයක්. ඇයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ සම්දානය ඇතුගල් පුරවරෙන් මේ ගමන ආරම්භ කරන්න ඕන කියලා තීන්දු කරේ. මිතුරුනි, කරුණු රාශියක් තියෙනවා. කෙටියෙන් සරලව කිව්වොත්, ඓතිහාසිකව තමුන්නාසලා මේ රට වෙනුවෙන් කරපු යුතුකම කිසුවර්ෂ 1300 ඉඳලා දෙවනි බුවන් එක භාගයෙන් පටන් අරගෙන පස්වෙනි විජය බා දක්වා ඔබ ඔබේ මී මුතුන් අපේ රට ආරක්ෂා කරගත්තා. ඒ වගේම අපේ සංස්කෘතිය අවසන් මහා රහතන් වහන්සේ, මලියදේව මහා රහතන් වහන්සේ, ථූප වංශය ඇතුළු සාහිත්‍ය ග්‍රන්ථ මේ සියල්ලම සාහිත්‍ය සංස්කෘතිය පෝෂණය වුණේ මේ භූමියෙන්. ඒ ඉතිහාසය ඓතිහාසිකව ගොඩනගාතු දේවල් වර්තමානයේ මොකද වුණේ? රටේ ඒකීය භාවයට තර්ජනයක් තියෙන වෙලාවේ හමුදාවට බැඳිලා වැඩිම හමුදා සබල පිරිසක් බිහුනේ වෙන කොහෙන්වත් නෙමෙයි, කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒ විතරක් නෙමෙයි, වැඩිම ජීවිත දානය කරෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඔබේ දූල පුතාලා. සහෝදරයෝ, දා මහේෂ්ල නායකත්වයෙන් ඒ වර්තමානය අනාගතයේ මොකද්ද තියෙන වගකීම? ඉතිහාසය, වර්තමානය, අනාගතය. අද අපි රැස්වලා තියෙන්නේ මොකටද? අනාගත වගකීම වෙනුවෙන්. මොකද්ද අනාගත වගකීම? මොකද්ද අනාගත වගකීම? රට අනතුරක තියෙන්නේ
රටේ ආර්ථික අනතුරේ ජාතික සම්පත් අනතුරේ රටේ නීතිය අනතුරේ දරුවන්ගේ අධ්‍යාපනය අනතුරේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ පංචමහා අනතුරු මේ අනතුරු වලින් රට බේරගන්නවද අනතුරත් එක්ක ජීවත් වෙනවද මේ ප්‍රධාන කඳවුරුල තියෙන ප්‍රශ්නේ එක අනතුරත් එක්ක ජීවත් වෙනවද අපි අනතුරෙන් මියදෙනවද අපි එහෙම නැත්නම් අනතුරෙන් බේරෙනවද අපි අද සමගි ජන සන්ධානය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ මහා ජන පවුරු නිර්මාණය කරමින් ඉදිරියට යන්නේ අපේ හාමුදුරනේ අනතුරෙන් රට බේරගන්න අනතුරෙන් තමුන්නාසගේ දරුවෝ බේරගන්න ප්‍රජාතන්ත්‍රවාදය බේරගන්න මේ මැතිවරණය ගත්තෙත් බොහොම අමාරුවෙන් මහජන ආයතන තුනයි මේ රටේ තියෙන්නේ ප්‍රාදේශ සභා පළාත් සභා පාර්ලිමේන්තුව මේ තුනෙන් දෙකක් වහලා දැන් මේ තුනෙන් දෙකක් වහලා ජනාධිපතිකමත් වහගන්න හැදුවේ උසාවි ගියා නොයෙක් යටි කූට්ටු වැඩ කරා හැබැයි නීතියේ ආධිපත්‍යය මතු වුණා ජනතාව නැගී හිටියා අකමැත්තෙන් වුණත් ජනාධිපතිවරණයට එන්න තීන්දුවක් අරගන්න සිද්ධ වුණා ඊයෙන් පස්සේ මෙරට කිසි කෙනෙක්ට සැකයක් තියෙන විදියක් නැහැ ජනාධිපතිවරණය පිළිබඳව එනිසා මිතරුණි මේ රට ගරු සරු රටක් බවට පත් කරන්න ගරු සරු රටක් බවට පත් කරගන්න අපි 21 වෙනිදා තෝරගන්නට වුණා අපි මේ වේදිකාවට ආවේ ඇයි චරිත කිව්වා රත්නසේකර අපේ ආචාර්යතුමන්ලා කිව්වා ඇයි අපි ආවේ අපි ආවේ අපි ආවේ ප්‍රධාන අරමුණු දෙකකට එකක් තමයි අපි තම ආදරෙන් බොහොම ගෞරවයෙන් පෙනී හිටපු 69 ලක්ෂ ජනවරම තමුනාසලා අතර ඇති ඒ වෙනුවෙන් කැපවෙච්ච අය 69 ලක්ෂේ ජනවරම සමූහ දූෂණයට ලක් කරා අපහරණය කරා සමූහ දූෂණයට ලක් කරා ඒ නිසා ඒ ජනවරමට කැපවෙච්ච මේ රටේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු අපිට බෑ පැත්තකට දාන්න අපිට බෑ නායක කරාවකයකට පයින් ගන්න ඒ නිසායි අපි තීන්දු කරේ ඒකට ගැළපෙන වේදිකාව මේක නායකයා ඉන්නේ මෙතන කණ්ඩායම ඉන්නේ මෙතන විතරක් නෙමෙයි වැඩපිළිවෙල තියෙන්නේ මෙතන ඒ නිසා අපි තීරණය කරා චකිතයක් නැතිව ජනතාව වෙනුවෙන් මේ වේදිකාව තෝරගන්නට ඕනි කියලා අන්න එතනින්ද ඉන්න බලන්න අද මේ වේදිකාව පළල්ම වේදිකාවක් බවට පත් වෙලා තියෙනවා පළල්ම වේදිකාවක් බවට පත් වෙලා තියෙනවා චම්පික රණවක ඇමතුමා මෙතන දැන් හකීම් ඇමතුමා ආවා තව එන්න ගොඩක් નિયમિતයි අනිමිස ලෝචනයෙන් බලාගෙන ඉන්න
ඉදිරි දින කීපය දිහා මේ වේදිකාව තව කවුද එකතු වෙන්නේ? රටට ආදරය කරන හොරකම් කරන්නේ නැති ඕනෑම බලවේගයකට මේ වේදිකාව විවෘතයි. එසා මතක තියාගන්න, මේක පුංචි වේදිකාවක් නෙමෙයි. අවුරුදු 78ක ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ඉදිවෙච්ච පළල්ම වේදිකාව මේක. මේ වේදිකාවේ මේ වේදිකාව අරහා උතුර දකුණ යාවෙලා තියෙනවා, නැගෙනහිර බටහිර යාවෙලා තියෙනවා, කඳු රට යාවෙලා තියෙනවා, ජාතික මතවාදය ජාත්‍යන්තර මතවාදය එක්කල්ලා තියෙනවා. ලංකාවේ වම දකුණ එකතු කරලා තියෙනවා. මේ එකතු වෙලා තියෙන්නේ දුරකතන රැහන් මාර්ග ඔස්සේ. දුරකතනෙන් එකතු වෙලා තියෙන අපි ඔක්කොම. අපිට විශ්වාසයක් තියෙනවා. අවුරුදු 78ක ඉතිහාසයේ බිහිවෙච්ච මේ දෙවන්ත ජනපෞර හරියටම තව දින 35කින් අටවෙනි විධායක ජනාධිපතිවරයාගේ අටවෙනි විධායක ජනාධිපති ධූරයේ ආයු කාලය තියෙන්නේ තව කීයද? දවස් 35යි. දවස් 35යි. පැයවලින් කියන්නම් මිත්‍රවරුනි, පැයවලින් කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඔය පුටුවේ තව වාඩි වෙලා ඉන්න තියෙන්නේ හරියටම පැය 840යි. පැය 840යි. ඒ නිසා මේ පැය 840 අපිට නිදා ගන්න අයිතියක් නැහැ. නිකන් ඉන්න අයිතියක් නැහැ. මාන්සි වෙමු. හෙට සජිත් ප්‍රේමදාස මහත්මයා මාතර උදේ බණ්ඩාරගම. එදා අපි ශ්‍රී ලාංකිකයන් විදියට අපේ දරුවන්ට හොඳ රටක් තෑගි දෙන්න චේතනාවෙන් අපි සියලුම දෙනා අපි එක රැහනකට එක මිටකට එකතු වෙමු කියලා ආරාධනා කරමින් මේ වේදිකාවේ මේ මොහොතේ නැති සියලුම රටට ආදරය කරන බලවේගවලට මේ වේදිකාවට පැමිණෙන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමින් මේ රට සුවපත් කරන, දරුවන්ට ආදරය කරන රටක් බවට, ගරු සරු රටක් බවට මේ රට පත් කර ගැනීම සඳහා ඇතුගල් පුරවරේ ඔබ සැමට යෝධ බල යෝධ වීරය ලැබේවා, ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, චින්තනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. දෙවියන් විසින් සුතේ